ඉවරයි හරි එක්කෙනෙක් ඉවරයිලු අපි හදම හදනවා හින්දා හරි රයිට් දැන් මෙතන එක්ස්චේන්ජ් මොකද්ද රීප්ලේස් කරන්න නේද එතකොට ඕල් මැෂින් කරන් මාකට් ප්‍රයිස් ළමයි 2000 එතකොට එක හම්බ වෙනවා අපිට හරි රයිට් ඔයාලට මෙතන ඩිෆරන්ස් එක දාන්න පුළුවන් මේ මාකට් ප්‍රයිස් of all machine 2000 right ඒක නැත්තම් අර කෙලින්ම මයිනස් කරලා දාන්න පුළුවන්. ඉතින් එක්ස්පෙන්ස් එකක් තියෙනවානේ disposal expense 200 නේ. Therefore remain received amount how much? 1800 දාන්න පුළුවන් තමයි. හරිද? right දැන් මේකේ තියෙන්නේ එහෙමයි. හරිද? ඔයා මෙතන දැම්මේ. නැත්තම් කෙලින්ම අර disposal expense එක මයිනස් කරලා කෙලින්ම දැම්මම හරි received එක මෙතන. right ඔයා මෙතන දැම්මත් හරියා. මෙතන 2000 දාලා මෙතන minus 200 disposal expense එක දැම්මත් හරියා දෙකම හරි. right මම කෙලින්ම දාන්න ඕන හරි. මාන් ෂීට් එක තියෙන විදිහටම දාන්න. ඕකේ. මියුට් කරගන්න. අනෙක් පැලුව එක දැම්මේ හරි. දෙකම එකයි හරි. ඊට පස්සේ purchase price of new machine 15,000 මේ. price of new machine 15,000. next one transfer and installation transport and installation cost 300 cash out right then පාට මේ දෙකම එකට දාන්න පුළුවන් හරි 15,300 කියලා දාන්න පුළුවන් ෂීට්ස් වල තියෙන additional working capital required amount can be recovered end of the lifetime 500 working capital required 500 එතකොට මම මෙතන වෙන වෙනම පෙන්නද්දි ඔයාලට මෙහෙම දාන්න පුළුවන් නැත්නම් මෙතනින් දාන්න පුළුවන් වෙනම මේ inflows outflows වෙනම පෙන්නනවා නะ ඔයා කෙලින්ම අර mix එක හදුවනම් අවුලක් නැහැ ආ mix එක හදුවනම් පෙන්නන්න වෙනවා ආ ෂීට් එක වෙන වෙනම තියෙන හරි mix එක හදනවනම් මෙතනම දාන්න right separately නැතුව හරි ඊට පස්සේ saving value of නේ මොකද salvage value of end of the what is that 3000 means what that is not a residual value huh? another word residual value එක again නะ huh? salvage value end of the lifetime means residual value again residual value 3000 right 3000 so next one saving in annual operating expenses payable in cashes saving operating expenses how much 500 500 ඒක cash inflow එක කර it was increase in annual sales revenue 3000 that one also cash inflow revenue ඔයා මේක මික්ස් එකේ ෂෆල් කරලා හදන්න ඒක ඉෂු එකක් නැහැ කොහොමද හරි that's all picture නේද yes picture so get the totals now ඉතින් මේක අමාරු නෑ ආ බාන් කී දෙන්න 14000 here 4000 4000 4000 4000 7500 last one correct හරිදවා දැන් මොකක්ද අහන්නේ ඊට පස්සේ payback period of the project and net present value one net present value මෙතනම හදමු අපි number third එක discount factors ටික දාන්න discount factors මොනවද 1 0.91 0.83 present values බලන්න හරිද කියනවා 3320 3000 2720 4650 net present value will be 17300 30 correct
නෑනෑ ඒ මේටික ටෝටල මේ ආන්සිට්ක හෙම තියන්න ඉදින මේ පලස් ඒමගේ ටෝටල එක ප්‍රසන් වලිය ටෝට නෙට් ප්‍රසන් වැලිය කීද 3330 පලස් එකෙන්ය පස්සේ රෙකමන්ඩේෂන් එකත් ලියන්නක ෆෝත් එක මේ නම්බ බල් තර්ඩ් ෆෝත් රෙකමන්ඩඩ් ප්‍රොජෙක්ට් new machine to purchase new machine because of positive net present value ඔච්චරයි just calculate number 2 payback period payback period ලම හදලා පෙන්නන්න 3640 3320 3000 4650 අනේ මේක නම් හරි අමාරු හදන්න කොහොමද හදන්නේ අනේ මේ මොනවද මේව ගන්න ඕනේ නැහැ නේ මේ ප්‍රසන්ට් වැලියුස් නේ අපි ගන්න ඕනේ කෑෂ් ෆ්ලෝස් ටික නේ 4000 අන්න දැක්කද වරදින්න පුළුවන් ආ කෑෂ් ෆ්ලෝස් ටික නේ ගන්න 4000 7500 10000 6000 2000 then plus 2000 එහෙනම් කියන්නේ 3 years 3 years and how many months recover කරන්න දිනක් ගන්නවා 2000 next year cash loss 4000 into 12 6 months 6 months නේ ඔච්චරයි පොඩ මාක්ස් හම්බෙන්නේ මෙහෙම අයියා මාක්ස් එන්නේ එතන 10 marks already ya මෙතන මෙන්න මේ දෙකම දාලා තියනවනේ 1 mark දාගන්න මේක දාලා තියනවනේ 1 mark මේක දාලා තියනවනේ 1 marks අර වෙන වෙනම දාලා තියුත් දෙකම එකයි නะ 1 marks මේ ඔක්කොම ටික දාලා තියනවනම් නෑ මේක තියනවනම් එකයි මේකටත් එකයි මේ ඔක්කොටම හරිද මේ ඔක්කොටම 1 මේකටත් 1 මේක ඇට්ලිස්ට් තුනක්වත් තියෙනවා නම් තියෙන්න ඕනේ ඇට්ලිස්ට් හරි 1 2 3 4 5 6 7 all together 7 නෝ එතකොට ඔයා මේව වැරදුනා කියලා හිතන්න ප්‍රසන්ට් වැලියුස් කො ප්‍රසන්ට් වැලියුස් ඔයා ප්‍රසන්ට් වැලියු එක හරි අරන් තියෙනවා නම් 1 mark එකයි recommendation එක ලියලා තියෙනවා නම් 1යි එතකොට ඔයා මේව මෙන්න මේව වැරදුනොත් ළමයි calculated amounts වලට දෙනවා හරිද calculated values calculated values ටික ඔයා වැරදිට හදලා වැරදිට net present value එක හදලා වැරදිට මේක ගත්තොත් එහෙම ආට ඒ mark එක හම්බ වෙනවා right වැරදිට හැදුවා එතකොට කීයද 7 8 9 එතකොට payback period එකත් ළමයි මේවා calculated amounts වලට හදන්න ඔයාට එන එකට ඔයා හදලා දාන්න calculated amounts ඔයාට වැරදිට එන එකට ඔයා payback period එක හදලා ඔයා මොකක් හරි වැරදි answer එකක් ගත්තොත් ඔයාට 1 mark එකක් එනවා 1 marks එතකොට කීයද එන්නවද 1 2 3 4 5 6 7 8 9 නෑ 7 8 9 1 2 3 4 5 6 7 8 9 10 10 out of 10 කාගේද 10 out of 10